අපි අද මේ යන්නේ රෑ හේනක ගත කරන්න. මේ ගමනේදී අපිත් එක්ක අපේ YouTube නාලිකාව බලන සහෝදරයෝ දෙන්නෙකුත් එකතු වුණා. මේ ගමන අපි ඔවුන් එක්ක අද දවසේ රෑ පැලක ගත කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ පැලවට අලියනවලු. හවස 5-6 වෙනකොට පැලවට අලි බලන්න පුළුවන් කියලා තමයි අපිත් එක්ක යන ගමන් නායකයා කිව්වේ. අපි බලමු අලි එනවද කියලා ඒ වෙලාවට. ගිහිල්ලා බලමු. ඉතින් මේ ගමන යන්න තියෙන්නේ කුබුක්කන් අය පහු කරමු. කුබුක්කන් අය අයින දිගේ තමයි මේ හේනට යන්න තියෙන්නේ. කුබුක්කන් අය අයින දිගේ යනකොට අපේ ගමන් නායකයා කිව්වේ අලි ඉන්නව පරිස්සමෙන් යමු කියලා. ඉතින් අපි පරිස්සමෙන් ඉදිරිය බලාගෙන හේනට යන ගමන් තමයි මේ. පරිස්සමෙන් යන්න කියන්නේ අලි මේ වෙලාවේ වතුර බොන්න හේනට බහිනවා. යාල කෙලේ ඉන්න අලි රංචු පිටින් බහින බවයි අපිට මේ ගමන් නායකයා කිව්වේ. කිඹුල් තාත්තයි අම්මයි පුතයි තුන්දෙනාම ඉන්නවද? මිනිසුන් කරදර යන්නේ නැද්ද? අපේ කුමාර කියන්නේ කිඹුල් ඉන්නවලු මේ හරි. ඔන්න ඉතින් අපි මේ හේනට යන්න ළඟයි දැන්. එහා පැත්තේ නම් පේන්නේ හේන් න්‍යාය. මොකුන්ද ඉන්නේ? මොකුන්ද ඉන්නේ? කිඹුල් තුන්දෙනෙක් ඉන්නවා. මේ පැටේකුයි මේ මහ දෙන්නයි. හා පැටියයි. එහෙම. ඔන්න අපි හේනට ආවා. හේනේ. හේනට ඇවිත් ඉන්නේ දැන්. අන්තරාවයි. විදුලි වැට තියෙනවා. අලියන වට විදුලි වැට යටින් තමයි රින්ගන යන්න තියෙන්නේ. මේ වෙලාවෙත් මේ කරන්ට් එකේ විදුලිය තියෙනවා. ඔන්න මං හිතන්නේ හේනේ තාම මොනවත් වගා කරලා නැහැ. වගා කරන්න හාලා එහෙම තියෙන්නේ. කලින් නම් වගා කරලා තිබිලා තියෙන්නේ ඉරුගු බඩ ඉරුගු මට පේන විදිහට. මේ පැත්තරත් සේනාව උදුර ගොඩක් ආවා. අන්න ඉතින් අපි හේනේ තියෙන ඉතා සුන්දර පැලකට ළඟා වෙන ලෑස්ති. ඈතින් පේනවා මාමා කෙනෙක්. මාමා අපි නතුරු මග බලාගෙන ඉන්න. පිළිගන්න මග බලාගෙන ඉන්නවා. ඉන්නවා. කාට කොප්පෙකුත් දීලා. දීලා. රත්තරේකුත් හපාගෙන. ඒ දින ගැමිකම, ඒ දින සුන්දරකම, ඒ දින ගොවිකම. නගරේ කවදාවත් සල්ලි වලට ගන්න බෑ මහත්තයෝ. තින්නේ හොට පොල්ලක් කියන ගෙඩිය. ඉතාම දුර්ලභ ශාක වර්ගයක්, වැලක හැදෙන ගෙඩියක්. මේ තමයි අතීතයේ හිටපු කාන්තාවල් සහ පිරිමින් ඉතේ ඇතිවන බාහිර රෝගාබාධයන්ට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් විදිහට භාවිත කරමු ශාකසාර ඖෂධය. දැන් අද කාලේ බොහෝම අහඹු සිදුවීමක් තමයි මේ වගේ ගෙඩියක් දකින්න ලැබෙන්නේ. ඉතින් තේ හදලම තියෙනවා අපි එනකොට. අලි හිටියද දැන්? ඔව් මේ දැම්පේ ගිහිල්ලා දැන් උඩ පැත්තේ කඩනවා. දැන් දැන් බයියා. අපි දැන් ගඟට යනවනේ. වා නැගලා බලන්නයි නිදා ගන්න හොඳයිද? අලි උඩට ගියාම පේනවද? මොනාද කියන්නේ?
අද රැට ඉන්න බලාපොරොත්තු ඉන්නේ මේ පැලේ තමයි මේ බිමත් වාඩියක් තියෙනවා වාඩියක් තින්න පුළුවන් අපි චුට්ටක් බයින්ද අද නිකන් අලියනවා කියපින්ද පොඩ්ඩක් උඩ ඉන්න තමයි බලාපොරොත්තු වාඩියට වඩා උඩ ලස්සනයි කියලා අපේ හිතවතා කියනවා අපි නගින් බලන්න උඩට අම්මේ හම්බ මේ ටිකත් නැගලා හරිම මහන්සි අඩි 25 30ක් විතර උඩ තියෙන පැල People's Life Sri Lanka YouTube නාලිකාවේ ලෝකේ ඉන්න ඕගොල්ලොන්ට මෙවන් අත්දැකීමක් ලබන්න කවදා හෝ දවසක ශ්‍රී ලංකාවට ආවම මෙන්න මේ ෆන් එක ගන්න තමයි අපි මේ ආරාධනා කරන්නේ. අපිත් මේ වීකෙන්ඩ් එකේ සතියන්තේ මේ වින්දනය ලබන්න අවස්ථාවක් හම්බුනේ අපේම සහෝදරෙක් මේ YouTube නාලිකාව ලස්සන දර්ශනීය තැන් ලෝකේ ඉන්න ඔයාලට දකින්න දාලා තියෙන නිසා අපිටත් ඒ අවස්ථාව හම්බුණා. මේ දැන් අපි ඉන්නේ ශ්‍රී ලංකාවේ ලස්සන ප්‍රදේශයක ඔක්කම්පිටියේ සුන්දර පරිසරයක මේ සියඹලා ගහේ අන්තිර නගින්න හදන්නේ. Thank you. තාපොඩක් ඇදිලි වැටුණ මේ හැබැත්තින් මේ අර එදි වැටලා දින කැලෙන් බහගෙන කකට පහිනවා. අද කීයක් විතර එනවද? අලි දැරි මෙතෙන් දැත්තම ආවා මේ සුන්දර ආරංචි ආවේ මේ රැවෙල කුත්තන් එනවා එක 100ක් 150ක්. කීයක් විතර එනවද? ඔව්. කීයද? 100ක් 150ක් වගේ එනවා. ඒක රංචි වලට? ඔව්. රංචි පුරාතරම් මැන්නේ. මේ අවදානමක් නැද්ද? අවදානමක් ඉතින් කියනවා ඉතින් අපි කල්පනායෙන් මෙන්න ඔතේ තියෙන්නේ. අපි මේ බලන් ඉන්නේ අලි කීප දෙනෙක් කිනවලු මේ රංචි. මේගොල්ල හිමීට මේ කාගෙන කුක්කන් වලට බහින ගම. අපි බලමු තාජුට්ටක් ළඟ ඉඳලා මේගොල්ල කොහමද මේ කුක්කන් වලට යන්නේ කියලා. අපි ඔය දෙකල පොඩ්ඩක් හැරිලා යන්න වගේ හදන්නේ. අපව යන්න හදන්නේ. ඔගොල්ලොත් මේ වගේ ගමනක් යන්න කැමති නම් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න. අදම subscribe කරලා අපේ People's Life Sri Lanka YouTube channel එකත් එක්ක එකතු වෙලා අපිත් එක්ක මේ වගේ ගමන් යන්න ඕගොල්ලොත් එන්න. අපිත් ඕගොල්ලෝ එක්ක යන්න සූදානමින් බලාගෙන ඉන්නවා.